ගරුතර ස්වාම වහන්ස. අපි පෙරකල අකුසලකර්ම. මේ ආත්මයේදී දැන්කරන කුසලකර්මවලින් එක දැන්කරන පින්වලින් යටපත් කරගන්න පුළුවන්ද. මේමයි ආනන්තරයේ පාපකර්ම කියෙන බලවත් පාපකර්ම කවදක්වත් මොනම කුසලකින්ත් යට කරන්න බැහැ. ඒක තේරුම් ගන්න ඕන. ඉන් මෙහා අපි කරන්න වූ කුසල් තුලින් යම්යම් අකුසල් යටවෙන්න පුළුවන්. මෙතැන තියන මෙමයි ප්‍රශ්නය. යම් කෙනෙක් කුසල් දහම් වඩන්න වඩන්න. අතීතයේ විපාක නොදුන්න වූ කුසල් මතු වෙලා එනවා. එහෙමතමයි මේක දලපගන්න ඕන. යම් කෙනෙක් මේජීවිතයේ කුසල් දහම් වඩන්න වඩන්න, අතීතයේ විපාක නොදුන්න වූ කුසල් දහම් මතු වෙලා එනවා. යම් කෙනෙක් මේජීවිතයේ අකුසල් දහම් වඩන්න වඩන්න, අතීතේ විපාක නොදුන්න වූ අකුසල් මතුවෙලා එනවා. ඒම ඒක ගලපගන්නවා. මොකොද සංසාරයේ අපේ පිටිපස්සේ විපාක නොදුන් කුසල්සා අකුසල් ගොඩාක් තියෙනවා. දැවබහිතන්න අපි කාශ්‍යප බුදුරජයන් වහන්සේගේ කාලේ ජීව උපදුනා කියලා. එතෝඩේ ඉපදිච්ච කාලයේ අවුරුදු විසිදාාහක්කේ ශාසනය අපි අවුරුදු විසිදාහක්ම පින් කරනවා. හොඳට තෙරුවන් කරේ සද්ධාවෙන් පින් කරනවා. පින් කරලා මැරෙනවෙලාවේ අපි තුළ සකස්වන්න දේශයක්. ඒ දේශයට අදාලව උපාධාන පපච්චයා බවෝ කියන ධර්මතාවය තුළ අපි සතරාපායට වැටනු. මොද මැරණ වෙලාව සකස් වුනේ දේශයක්. ඒ වැටුනාට පස්සේ අර අවුරුදු විසිදාහ කරපු පිනට විපාක දෙන්න පුළුවන්ද විපාක දෙන්න බැහැ. මොද සතරාපායට වැටනේ. ඒ වගේම යම් කෙනෙක් ඉන්නවා. එයා අවුරුදු විසිදාහක්ම අකුසල් කරනවා සිල්පද බිඳිනවා. නමු සිල්පද බින්දත්. මැරෙන වෙලාවේ එයා කළහූ මොකක්කෝ පින් සිතුවිල්ලක් එයාට මතකෙටනවා. මතකට විල්ල සුගතියට වැටනු. වැටුණ හමර අකුසලේයට විපාක දෙන්න පුලුවන්ද. බැහ. ඒ වගේ අපි හැමෝම පිටිපස්සේ බලවත් වූ කුසල්සාහ බලවත් වූ අකුසල් විපාක නොදුන් තියෙන. එනිසා පිංවතුල්ලා මේ ජීවිතයේදී කුසල් දහම් වඩන්න වඩන්න අන්නේ විපාක නොදු කුසල් තමයි මතු වෙලායින්න. මේ ජීවිතයේ අකුසල් වඩන්න වඩන්නේ අන්න විපාක නොදුන්න වූ අකුසල් මතුවෙලා එන. එම තම ඒක ගලපගන්නඕන්. එනිසා පින්වතුොල්න්න කුසල් ජීවිතයෙන් වඩන්නේ වඩනකොට තව තව අතීතයේ විපාක නොදුන්න වූ කුසල් මතුවෙලා ධර්මමාර්ගය ඉස්සරාට යන්න කල්්‍යයාන මිත්‍රාශ්‍රියය මේ සෑම දෙයක්ම තමන්ගේ ජීවිතය ඉසරහට මතුවෙන. නමුත් අකුසල්ලං ජීවිතය තුළ නිරයතුරුව වැඩෙන්නේ. නිරේතුරුවම අර පිටිපස්සේ තින අකුසල් තමයි මතු වෙලා ඉන්න. අකුසල් මතු වෙලායින්. එනිසා නිරේතුරුවම අපේ අතින් යම් අකුසලයක් සිද්ධ වෙලා තියෙනවනම් ඒ අකුසය කුසලය තුළින් යට කිරීමේ මාර්ගයකුත් තියෙනවා. ඒ වගේ මයි අපේ අතින් යම් අකුසලයක් සිද්ධ වෙලා තියෙනවන, කොතනහරි සිල්පද බඳීමක් සිද්ධ වෙලා තියෙනවනන් අපි හුඟාක්ම දක්ෂවෙන්න ඕනේ. අපේ අතින් බිඳනා වූ සිල්පදේ මතකටන මොහොතක් පාසා. සුවපත්වේ වා කියල චිත්තවයක් ඇති කරගන්න. එහම නැත්තන් අපේ අතින් බිඳනා වූ සිිල්පදයක් මතකටෙන මොහතක් පාසා නිරේතුරුව මේ සිල්පද අතීත පංච උපාදානස්කන්දයක් හැටිට දකිනෝ. අතීත පංචුපාදානස්කන්දයක් හට දකිනුවේ ිල්පදයට අපි ඇරල් බිඳුණු සිල්පදයට ගැටෙන්නේ නැහැ. දැන් යම් කෙනෙකුට අතීතයේ බිඳුණු ශිල්පදයක් මතක් වෙනවනම් කලා වූ වරදක් මතක් වෙනවනම් එතන ගැටි ගැටිනම් ඉන්න පා. ගටි ගටි ටියෙත් මොද වෙන්නේ බිදුනාා වූ සිල්පදය නිසාපි නැවත අකුසල් සකස් කරගණ කෙනෙක් බවටයි පත්වෙන්. එනිසා අතීතේ බිඳුණු සිල්පදයක් සිහිපත්වෙන ොහොතක් පාසා නිරේතුරු ඔබ දක්ෂවෙන්න ඒහිත අනිත්්‍යයි කල දකින්න. ඒතමයි අතීත පංචුපා අනස්කන්දය කියලා කියන්න. අනික්්‍ය භාවය දකිනවා කියන්. මොකදේ යම් දවසක අපි සෝවාන් පලයට පත්වනාා කියන්නේ එයා දක්ෂයි බිදුුණනු සිිල්පද අත්. රැකුණ සිල්පද දෙකම විදර්ශනානූරින් දකිින්. බිඳුණන සිිල්පදය තුළින් උ ත්‍රැස් වෙන්නේ අකුසලයක් රැකෙන සිල්පදේ තුළින් රැස් වෙන්නේ කුසලයක් කුසල අකුසලයක් දෙක අනිත්‍ය යි කනට දකින තැනයි විදර්ශනානූන අපි තුළ සකස්වෙනි. එනිසා අතීතයේ සිල්පද බිඳනා කියලා කොතනකවත් දැන් ගැටෙන්න්නේයන් එපා. වර්තමානයේ සීඩය තුළ ශක්තිමත් වන්න. වර්තමානයේ සීලේ තුළ ශක්තිමත් වෙලා අතීතයේ බිඳුණු සිල්පදයසිහිපත්වෙන මොහොතක් පාසා ඒ සංස්කාරය අනිත්‍යයි කළ දකින්න දකින මොහොතේ ඔබ වර්තමානයේ බිඳු සිල්පදය නිසා පංච උපාදාානස්කන්ධේ අනිත්‍ය භාවය මතුකර ගත්ත කෙනෙක් බවට පත්වෙනවා. නමුත් වර්තමානය සීලේ තුළ ශක්තිමත්ව ඉන්න ඕනි. තේනද එහෙමත් නැත්තං දැ තමන්ගති සිල්පදය බිඳල යෙන්න්න පුළුව. නමුත් කොච්චරය උත්සාහගත්තත් මේ සිල්පදේ බිඳීම මතක් වෙන. එහම මතක් වෙන අනංග බමකක්ද කරන්න ඕනේ. ශක්තිමත් කුසලයක් තුළින් අරා අකුසලේ අටපත් කළ දාන්. ශක්තිමත් කුසලයක් තුළින් අරා කුසලේ යටටපත් කළ දාන්. දැන් කෙනෙක් අතෙන් සතෙක් මැරල තිීනෙන බලුපැටියෙක් මැරල තියෙනවා. නමුත් මේක කොච්චරය උත්සාහ කළත් මේක අමතක් කරන්නේ ඒ අමතක වෙන්නේ නැහැ. ඒම වෙනවාන ඒකහරි ප්‍රශ්නයක් මොක දැි මරණ වෙෙලාවේ ඒ අකුසලේ අපට මතු කොල්ලන්න පුළුව. එනිසා එවැනි අමතක කරන්න බැරි දේවල් තියෙනවනං ඊට වඩා ශක්තිමත් කුසලයක් කරලා එතිේ යටපත් කරන්න. එකකනෙ කන්න බොන්න නැති බල් සතෙකුට කන්න බොන්න දීල යාව ටිකදවසක් පෝෂණය කරලා ඒතුළින් දකින්න මං අතින් උනාා වූ අකුසලේට මෙන්න මේ සතාට ජීවිතයේ දුන්නා කියෙන තැනහිින් අර අකුසලය කුසලෙෙන් යටපත් කළදාන්. එහෙම නැත්තන් නිරේ තුරුවම අර බිඳුණු ිල්පදය මං මුලින් කිව්වාගේ විදර්ශනා නුවනින් දැකළ පංචුපාදානස්කන්ධය අ නිත්‍ය බාවය දකිින්. මොනම හේතුවක් නිසාවත් බිඳුණු සිල්පදයකට බියවෙන්න අවශතාවය. නෑ නමුත් වර්තමානය තුළ සීලයෙන් ශක්තිමත්වෙන්. මොද මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ අර මනුස්ස ඝාතන නමස අනු නමයක් කරපු අංගුලි මාල්ලත් ්‍රහත්වක්ච සාසනයක්. පතා චාර්ල කිසා ගෝතමීල්ලවැනි විසරුණු හිතක් සහිතව බුදුරජන් වන්සේ ළඟටාාවපු පින්වතියන් උතුම් චතුරාර් සත්‍යය අවබෝධ කරපු ශාසනයක් මේක. අම්බ පාලියවැනි ගනිකාවන් උතුම් චතුරාර් සත්‍යය අවබෝධ කරගත ශාසනයක් මේක. එනිසා බිඳුණු සිල්පදයට බියවෙන්නපා වර්තමානයේ සීලය තුළ ශක්තිමත් වෙලා බිඳුණු සිල්පදයක් මතකට එන මුොහතක් පාසා, ඒ හිත අනිත්‍යය ඉ කියල දකින්නේ සංස්කාරය අනිත්‍යය ඉගල දකින්න. දකින මොහොතේ බිඳුණු සිල්පදයක් තුළින් විදර්ශනා අනුවන මතුකරගත්ත මේ ශාසනයේ සැබෑම දක්ෂේෙක් බවට ඔප පත්වෙන්. සැබෑම දක්ෂයෙක් බවට පත්වයෙන. එනිස කොතනක දිවත් අතීතේ වෙච්ච වැරදක්ගෙන නැත හිතන් යන්න එපා. හිතන මොහොතක් පාස ඒ හිත අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යය කළ පුරදුවෙන්. එම නැක්තම් කොද මරනාසන්න මොහොතේ පාට්ටේ බිඳුණු සිල්පද මතක් වෙන්න පුළුවන්. එසා එතෙන්ට අනිස්සල පුහුණුවවෙන්න. ිඳන ිල්ද මක්වන මහොතක් පාසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයගල දකළ පුහුණනාට පස්සේ. මරනාසන්න මොහොතෙදී බිඳුණු සිල්පදයක් සිහිහටාවොත් ෂනයෙන් අපේ බිඳුණු සිිල්පදය අනිත්‍යයගල දකින්න දක්ෂයි. එහම නැතුව අපේ අනිත්‍ය දකින්න නැතුව ඒවා සඟභාගන හිටියෝොත් සිතකයන්න මාරයා මැරන මොහොතේ අප අසරන භාාවයට පත්තුුණනොත්, බිඳුණු සිල්පදයක් මතකට ගෙනල් අපි බලවත්තුූ සතරපා දුකටපිය ඇදදාන්න පුළුව. එනිසා නිරේතුරුවම බිඳුණු සිල්පදයක් තියෙනවානං වෙච්චා කුසලයක් තියෙනවනං ඒක නිරේතුරුවම නැවත මතකට ගන්න එපා මතක් වෙන මොහොතක් පාසා අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දැකල පුහුණු වෙන්න එතෙන්ට එන්න බැරිනං බිඳුණු සිල්ප දෙයක් මතක්වෙන මෝතක් පාසා, සුවපත්වේවා සූපත්වේවා කියලා දකින්න මේ කොයි ක්‍රමේකින් හරි ඔබ දක්ෂ වුණොත් මරනාාසන්න මෝතකදී බිඳුණු සිල්ප දෙයක් සීහටාවොත් කොතනකදවා අපි ප්‍රශ්නයක් මතු වෙන්නේ. හැමො බෙක්කො නි්‍යයයි කියල දකිනවා එක්ක සුවෝපත්වේවා කියල දැකල ඒතුරින් කුසලයක් මතුකරගන්න.